කටාරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2022 ලෝක කුසලාන පාපපු තරගාවලියේ සමාරම්භය සඳහා තවත් ඉදිරිව ඇත්තේ දින දහසයක් පමණයි. කෙසේ වෙතත් පාපපු ලෝක කුසලානය මෙම මස 20වෙනිදා සිට දෙසැම්බර් මාස 18 වෙනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වන මොහොතකදී කටාර් දේශයට සුපිරි පාපන්දු ක්‍රීඩකයන් ඇතුළුව විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් මෙවර විට එල්ල වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සංක්‍රමණික සේවකයන්ට සැලකීම, මානව හිමිකම් පිළිබඳ වාර්තා සහ සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය දක්වන ප්‍රතිපත්තියයි. පසුගිය වසරේදී ගාඩින් පුවත්පත අනාවරණය කළේ කටාර් දේශය ලෝක කුසලාන පාපපු තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ක්‍රීඩාංගන ඉදිකිරීමේදී සහ ලෝක කුසලානයේ අනෙකුත් ව්‍යාපෘතිවලදී ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සංක්‍රමණික කම්කරුවන් 6500ක් මියගොස් ඇති බවයි. කටාරයේදී විදේශීය ශ්‍රමිකයින්ට සැලකීම සහ මිය යාම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සංවිධානයටද විවිධ පාර්ශ්වයන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන කටාර් රජය පවසන්නේ මෙම දත්ත නොමගිය වන සුළු බවත් මියගිය ශ්‍රමිකයින් ලෝක කුසලානයට අදාළ ව්‍යාපෘතිවල සේවය කරන පුද්ගලයින් නොවන බවටයි. එවන් පසුබිමක් තුළ කටාර් දේශයට විරෝධය පළ කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක එංගලන්ත නායක හැරි කේන් ඇතුළුව තවත් යුරෝපා රටවල් 9ක් මෙවර පාපන්දු ලෝක කුසලානයට එක්වන්නේ සිය ජර්සියේ වන් ලව් අත්හැරන නම සහිතව. ඊට අමතරව පාපන්දු ලෝක කුසලානය සඳහා දහස් ගණනකගේ ජීවිත අහිමි කිරීම වෙනුවෙන් සිය විරෝධය පළ කිරීම සඳහා ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායමද ටෝන් ඩවුන් ජර්සියෙන් තරඟ වැදීමටද සැලසුම් කර තිබෙනවා. යාත්‍රාවාරයේදී ප්‍රංශයේ වත්මන් ලෝක ශූරීන්වත් ප්‍රංශයේ පැරිස් නුවර ඇතුළුව පොදු ස්ථානවල පාපන්දු ලෝක කුසලානයේ තරඟ විකාශය නොකිරීමටද තීරණය කර තිබීමත් කැපී පෙනේ. කටාර් දේශයට මෙලෙසින් ලොව නන්දසින් විරෝධය එල්ල වෙද්දී ජගත් පාපන්දු සම්මේලනයේ තරගාවලිය සඳහා එක්වන රටවල් 32 වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණක් අවධානය යොමු කරන්නට දැන් කාලය උදා වී ඇති බවයි. එවන් පසුබිමක් තුළ ලෝක කුසලාන පාපන්දු උණුසුමට දිනලං වෙද්දී කටාර් ලෝක කුසලාන සංවිධායකින් ප්‍රකාශ කරන්නේ පාපන්දු අසිරිය නැරඹීම සඳහා සිය රටට පැමිණෙන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නා බවයි.